අතේ ඇඟිලි පහ ඉංග්‍රීසි වලින් දරුවට කියලා දෙමු. අපි දන්නවා අපි බබාට ඉංග්‍රීසි වචන ගොඩක් උගන්වන්න try කරනවා. මේ වගේ අවස්ථාවලදී සමහර විට එයාලට එක එක ප්‍රශ්න අහන්න හිතෙනවා. එයාලා අහනවා මේකට කියන්නේ මොකක්ද ඉංග්‍රීසියෙන් මේකට කියන්නේ මොකක්ද ඉංග්‍රීසියෙන් මේ වගේ ගොඩක් දරුවෝ අහන ප්‍රශ්නයක් තමයි මේ අතේ තියෙන ඇඟිලි පහට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද කියලා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු මේ ඇඟිලි පහට කියන ඉංග්‍රීසි වචන මොනවද කියලා සහ ඒක දරුවට කියලා දෙන්නේ කොහොමද කියන හැටි. අපි මුලින්ම බලමු මේ අතේ ඇඟිලි පහට කියන ඉංග්‍රීසි නම් මොනවද කියන එක ගැන. අපි මේ මාපට ගිල්ලට කියනවා තම් කියලා. ඊළඟට අපි මේ දබර ගිල්ල කියලා හඳුන්වන්නේ ඒකට අපි කියනවා ඉන්ඩෙක්ස් ෆින්ගර් කියලා. ඊළඟට මැද ගිල්ලට අපි කියනවා මිඩල් ෆින්ගර් කියලා. ඊළඟට අපි වෙද ගිල්ල කියලා හඳුන්වන නැංගිල්ලට කියනවා රින් ෆින්ගර් කියලා. ඊළඟට අපි සුලංගිල්ලට කියනවා පින්කි කියලා. මේවා තමයි අපේ ඇඟිලි පහ හඳුන්වන නම් පහ. තම් Index finger, middle finger, ring finger, pinky finger. දැන් මේ විදිහට කියලා දුන්නා කියලා නම් පොඩි පැටියට ඔක මතකෙ හිටිනවා හරි හොරයි. ඒක නිසා අපිට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. එක දවසකට එක ඇඟිල්ලට කියන නම විතරක් උගන්වන්න. මාපිට ගිල්ල පෙන්නලා තම් කියලා අපිට කියන්න පුළුවන්. ඕක කොහොම කිව්වත් ඊළඟ දවසේ අමතක වෙන්න තියෙන ඉඩ වැඩි. ඒක නිසා අපිට පුළුවන් මේ මාපිට ගිල්ලේ ලස්සන මූණක් අඳින්න. එහෙම ලස්සන මූණක් ඇඳලා ඊට පස්සේ ඔන්න තම් කියලා කියන්න පුළුවන්. ඒ ඇඟිල්ල ගැන විතරයි අද දවසේම අපි උගන්වන්නේ. ඔන්න දැන් දෙතුන් පාරක් කියද්දි මේ ඇඟිල්ලේ මූණකුත් තියෙන නිසා මෙයාට මේ වචනේ හොඳට හුරු වෙන්න ගන්නවා. ඊළඟ දවසේ අපි ඊළඟ ඇඟිල්ල උගන්වමු. දැන් පළවෙනි දවසේ මූණක් ඇඳලා ඉගැන්නුවනේ. දෙවනි දවසේ ඇඟිල්ලේ ඔයා ආපහු වෙනස් විදිහේ මූණක් අඳින්න. ඊට පස්සේ ඉන්ඩෙක්ස් ෆින්ගර් කියලා කියන්න. තුන්වෙනි දවසේ ඊළඟ ඇඟිල්ල අපි උගන්වමු. එතන ඔයා අඳින මූණ තවත් වෙනස් එකක් වෙන්න ඕනේ. මේ විදිහට මූණු පහක් මේ ඇඟිලි පහේ ඇඳලා ඊට පස්සේ මෙන්න මේ නම් පහ කියලා දෙන්න පුළුවන්. ඊළඟට ඔයාගේ අතේ මුද්දක් දාගෙන ඉන්නවා නම් ඔයා අන්න ඒ ඇඟිල්ල පෙන්නලා රින් ෆින්ගර් කියලා ඔයාට කියන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි අපි පොඩි දරුවට අතේ ඇඟිලි පහ ලේසියෙන්ම උගන්න ගන්න ඕනේ. හැබැයි ඕක ටික දවසක් අපිට කරන්න වෙනවා. මොකද මේක ටිකක් පැරෑරුම් වචන ටිකක් තමයි තියෙන්නේ. පොඩි පැටියට එකපාරට අල්ලගන්න අමාරුයි. තම්, ඉන්ඩෙක්ස් ෆින්ගර්, මිඩල් ෆින්ගර් ඔහොම කියද්දි එයාට ඒ තරම්ම මේ වචන හුරු නැහැනේ. ඒක නිසා එයා යම්කිසි කාලයක් ගනී. ඒත් එයා හෙමීට ඉඳන ගනී මේ මූණු සෙල්ලමත් එක්ක අපි මේ වචන ටික උගන්වන්න ගියොත්. ඊට පස්සේ මේ නම් ටික හොඳටම පාඩම් වුණාට පස්සේ ඔයා එකපාර එක එක ඇඟිල්ල උස්සලා මේකට කියන නම මොකක්ද, මේකට කියන නම මොකක්ද, ඔයාට මතකද මේක ඇඳ මූණ, මෙන්න මේ විදිහට ප්‍රශ්න අහලා අහලා තමයි ඔයා මෙයාට මේ වචන ටික හුරු කරවන්න ඕනේ. ටික දවසක් ගිහිල්ලා ඔයා එකපාරටම මාපිට ගිල්ල උස්සද්දි එයා කියයි තම් කියලා. එකපාරටම ඔයා සුලංගිල්ල උස්සලා පෙන්නද්දි එයා කියයි පින්කි කියලා. මේ විදිහට අතේ ඇඟිලි පහ හුරු කරවන්න. ඒ වගේම මතක තියාගන්න ඉස්කෝලවලත් සමහර වෙලාවට මේ අතේ ඇඟිලි පහට කියන නම් පහ දැන් උගන්වනවා. ඉතින් ඔයාගේ පැටියට වා කලින්ම උගන්වලා තිබ්බා කියලා කියන්නේ එයා ඉස්කෝලේ ගියාම ටක් ගාලා ටීචර් අහද්දි මේ ප්‍රශ්නවලට ටක් ගාලා උත්තර දෙන්න එයාට හැකියාව තියෙයි. ඉතින් මේ වැඩේ ඔයාට පුළුවන් ගෙදරදිම මේ පුංචි ක්‍රියාකාරකම් ටික භාවිතා කරලා කරලා දෙන්න.